දැන් පුතර්ජනයි අපිට එක එක පාරවල් කියයි. හොඳින් ඉන්නක හොඳ පාර පෙන්නයි, ඉරිසියා හිතන තරදි පාර පෙන්නයි, බොරු කියයි. හැබැයි මේ ත්‍රිපිටක ධර්මයේ කවදාත් අපිට වැරදි පාර පෙන්නනවද? පෙන්නන්නේ නැහැ. ඔබට බණ තේරෙන්නේ නැත්නම් කාගේ ප්‍රශ්නයක්ද ඒක? ඒක සාස්ෘන් වහන්සේගේ ප්‍රශ්නයක්ද? පොතේ ප්‍රශ්නයක්ද? අටුවාවේ ප්‍රශ්නයක්ද? නැත්නම් මේ බණ කියන අපේ ප්‍රශ්නයක්ද? නෑ, ඔබ විසින් සසරි ප්‍රඥා පාරමිතා පුරලා නෑ. නුවණ මදි. දැන් බණ අහන අය කීයද ලංකාවේ? කෝටි 2ක් ජනක 2.20 දැන්. ඒ කෝටි 2.2න් මං හිතනවා 20,000ක්වත් හරියට බණ අහන්නේ නෑ. අහන්නේ නෑ. ඇහෙනවා, හරියට අහන්නේ නෑ. විමසන්නේ. ඉතාම සුළු පිරිසකට කල්යාණ මිත්‍රසුර ලැබිලා තියෙන හරියට. අනිත් හැමෝම අඳුරේ අතපත දා ඉන්නවා. නිවන් දැක්ක කියලා ඉන්නවා. අරකු වගේ මාර්ගඵල සෙල්ලමේ ඉන්නවා. දැන් අරවට නැග්ගට පස්සේ බහින්නත් බෑනේ. උදේට බහින්න බෑ කියන්නේ එයා ඊතුරු මාර්ගඵල ටික දිනු කරන්න උත්සාහ කරන්නේ නැතුව අර හීනෙන් දැකපු දෙයක් විඳ විඳ ඉන්නවා වගේ සතුටින් ඉන්නවා. දැන් කවද්ද තේරෙන්නේ වැඩි වැරදු නැහැ කියලා? චුති සිටේ. මරණකොට තේරෙන, එතකන් තේරෙන්නේ. එතකොට පේනවනේ යනතන. ගිනිදල් දැක්කොත් එන මම මේ සෝවාන්ලා නැ ගිනිදල් පේන්නේ. කොහෙද යන්නේ? නිරේ. සෝතාපන්නන් කොහෙද යන්න ඕන? සුගති. එනම් මරණකන් ඉන්න එපා. අදාදම තේරුම් ගන්න. එක දෙයක් තමයි නිහතමානි අනතමානි වෙන්න. නිහතමානි කොත් වැරදීනේ. රහතන් වහන්සේ නිහතමානි අනතමානි වෙන්න. සාස්ෘන් වහන්සේගේ වචනේ පිළිගන්න. විශේෂයෙන් අපි කරුණාවේ භික්ෂුන් වහන්සේලා ගැන තිලන පොඩ්ඩක් අනතමානි වෙලා මේ ධර්මයට හැරෙන්නේ ඇයි? මේ ධර්මයත් එක්ක උච්චර තරහ? ඇයි පොත් එක්ක තරහ? පොත් පුච්චන්නම ලෑස්ති වෙන්නේ. අඩුමතරමේ බණින් නැතුවවත් ඉන්නකෝ. කමන්නේ නැහැ, තමන්ගේ මතවාද කියාගෙන යන්න. හැබැයි ධර්මයට ගරිහා කරන්න එපා. මොකද මේ ධර්මයේ අපිට ලබා දෙන්න ඇස් දන් දුන්නා, මස් දන් දුන්නා, ලේ දන් දුන්නා. කොච්චර උපමා කරන අපේ දහම් පොත්වල. ආහසේ තරු කැට පරදින තරම් ඇස් දන් දුන්නා අපේ මහබෝස්තාණන් වහන්සේ. පොළවේ පස් පරදින තරම් ඇඟ මස් කපා දන් දුන්නා. සයුරේ ජල පරදින තරම් ලේ දන් දුන්නා. ඔටුනු පලන් හිස් දන් දුන්නා. අවුදරුවන් දන් දුන්න දහස් ගණන්. එහෙම දීලා නේද අපිට මේ ධර්මය අවබෝධකට දේශනා කළේ. ඉතින් එහෙම දේශනා කරපු ධර්මය සාදරයෙන් පිළිගන්න ලැබෙනවා නම් ඒකනේ වාසනාව. අපි උත්සාහ කරන එකම කාරණයක් හරි. ධර්මස්කන්ධයක් හරි අපි දරා ගන්න. දැන් කෙනෙක්ට පාඩම් කියමු මනෝ පුබ්බං ගමාදම්. මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පස් පදුට්ඨේන බාසතිව කරෝතිව. තතෝ නං දුක්ඛ මං වේති චක්ඛං වහතු. මනස පෙරට වෙන හැම දෙයකටම සිතුවිලි වලට ඒ හිත දූෂ්‍ය කරගෙන යමක් කළොත් ඒක ගැල් රෝදය බරක් දීගෙන පස්සෙන් එනවා වගේ අපි පස්සෙන් එනවා. දැන් මේක ධර්ම කොටසක් නේ. දැන් මේක පාඩම් කියන අපි ධර්මස්කන්ධයක් දරාගත්තා. ටිකෙන් ටික දැන් හැමෝටම ප්‍රඥාව ලකුවට නැති වෙන්න පුළුවන්. පුළුවන් ටික. දැන් මම කියුවේ එකයි ඕනම තරම ප්‍රඥාව තියෙන කෙනෙක්ට අපදානට්ට කතාව කියන්න පුළුවන්. බැරි කමක් නැහැ. ජාතකට්ට කතාව තේරෙනවා. තේරගාත අට කතාව තේරෙන මේ ටික කියවන්න බැරි කෙනෙක් නැහැ. එහෙනම් මේවා අපි කියමු. ඇසුරු කරමු. කවුද අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ? දැන් කාටවත් කියන්න බෑ නඟ නැහැ, පිරිනිවන් පෑවා, පාඩුයි, එහෙම කතාවක් නැහැ. මොකද පාරු නැති වෙන්නන්න දීලා තියෙනවා පිළිසරණ. එහෙනම් මේ සාස්ෘන් වහන්සේ ගැන අපි කතා කළා. ටිකක් පිරිසුදු වුණානේ. දැන් දාන සීල භාවනා එපාද? එක දේශකයන් වාසික කෙනෙක්ව මේ බෞද්ධයා කියන්නේ ඔය භාවනා කරන එක නෙවෙයි පැත්තකටලා. මං කියන ටික අහගන්න. මං මේ කියන ටික ඇහුවා කියන්නේ ඔබ සෝවාන් වෙනවා. කවුද කියන්නේ? මම නෙවෙයි. එහෙම හිතන්න එපා. කවුරු හරි හිස බූගාගත්තු, සිවුරක් දරාගත්තු කෙනෙක් කිව්වේ. එතකොට බලන්න කොච්චර මාන්නකින්ද මේ කතාව කරන්නේ. කිසිම අනතමානිකතියක් නැතුව තමන් විසින් තමා අවබෝධ කර දෙය අහන්න කියන එයාගේ ශ්‍රාවකයන්ට ඒ ඔය මුකුත් අත්බැඳම් භාවනා කරන්න ඕනේ නැහැ. මගේ බණ අහපුකම වැඩි හරි. එහෙනම් අපි සතුටු වෙන්නේ අපිත් අහනවා. එන එහෙම බෑ. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා. පිළිවෙලට යන්න ඕනේ. ප්‍රතිපදාවක් තමයි සාසන ධර්මයේ තියෙන්නේ. ඒක නිසා තමයි මෙච්චර මේ කරුණ කියන්න උනේ. ඇයි දැන් මේ විදියට වල් බිහි වෙලා ඉඩම තියෙන්නේ? දැන් චුට්ටක් ඔන්න එලිපෙලි කරගා. දැන් මට තියෙන්නේ පාදම දාලා දැන් ගේ හදා දෙන්න අවශ්‍යයි.
ගොඩක් කල්යයි. අද හෙට මේක කරන්න බැරි වෙයි. මොකද මේව කලබලේ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් නැවේ නිවන් මඟ කියන කියලා දෙන එක බව. පිළිවෙලින් බලාපොරොත්තු වෙනවා ඊළඟ දේශනා වාරයේ ඉඳගෙන බුදු ගුණ භාවනාවෙන් ආරම්භ කරලා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය විපස්සනාවෙන් අවසන් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එතනින් තමයි අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ජීවතුන් අතර හිටියොත් සහ මේ ධර්ම දේශනා මාලාව දිගට පවත්ව ගන්න ලැබුණොත් අපි බලාපොරොත්තු වෙනවා. ඇයි චතුරාර්ය සත්‍ය භාවනාව ගැන අන්තිමට කිව්වේ? තියෙන ගැඹුරුම භාවනාව ඒක තමයි. අපි හැමෝටම කරන්න පුළුවන් පහසුම වැටහෙනම් භාවනාව බුදු ගුණ භාවනාව. ඒතර සබ්බත්ත කමඨහන් කියලා හතරක් තියෙනවා. සෑම තැනම වැඩි යුතුයි. බුදු ගුණ, මෛත්‍රිය, කායගත සතිය, මරණ සතිය. ඒතර බුදු ගුණ භාවනාවේදී භාග්‍යවතුන් වහන්සේ ගුණ සිහි කරනවා අපි. අරහං ආදී ගුණ නමයක් බුදු ගුණ පාඨය දේශනා කළ තියෙනවා. ඒ නමේට විස්තර විවරණ ධර්මයේ තුලම තියෙනවා. ඒ ටික අපි වඩන්න බලාපොරොත්තු වෙනවා. දේශනා මාලා නමයක් යන්න වෙනවා අපිට බුදු ගුණ නමය විස්තර කරන්න. හොඳයිද? කලබල නම් කියන්න. අතිපට්ටාණ කියා දෙන්න බැරුව නෙවෙයි මම මේ කියන්නේ. අපි යන්න ඕන අර පාර සුද්ධ කරගෙන පිළිවෙලට. දැන් අර කොරස් කොටේ කටේ උපමා මතක තියාගන්න. අච්චර ලොක්ක කොරස් කට කත දා ගන්න බැරුව නෑ විපාස කම්මට. කලබලේ නිසා. කලබලේ ජරමරේ. දැන් මෙතන කිසි කලබලයක් නෑ. මොකද කලබල වුණා කියලා කරන්න දෙයක්වත් නෑ. මෙතන බැරි වුණොත් අපි දෙවලවදී හරි හම්බ වෙමු. ඔබ බුරුමේ ගැන අහලා තියෙද? අර මේ ලී විදින එක නෙවෙයි. රටක් තියෙන. නේ? එහෙම බුරුමේ කුත්තිමණ ඉස්සර අර කරකවණේ. මියන්මාර් කියනනේ. දැන් ඒ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවයි අපේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවයි සමාන කරන්න බෑනේ. අපි හරි දුර්වල දැනගෙන ඉන්නේ ඒ අතින් ගත්තොත්. මම එක දර්ශනයක් දැක්කා. ඒ ස්වාමීන් වහන්සේලා ගොඩාක් පිණ්ඩපාතේ වඩිනවා. සිය ගණනින් යන ඒ ගම්වල පාරවල වල වඩිනවා. මේ වැඩට යන මිනිස්සු බයික් වල යනකොට මේ අය ස්වාමීන් වහන්සේලා දුටු තැන බයික් නතර කරනවා. මෙවට බහිනවා. බැහැලා ස්වාමීන් වහන්සේලා පේළිය පසු වෙනකන් බයික් එක තල්ලු කරන් යනවා. නගින්නේ නැහැ. දැන් කොයි පමණ සද්දාවක්ද මේ මිනිස්සුන්ට තියව ඇත්තේනේ. පරක්කු වෙනවා තමයි යන්නේ. ඒත් මේ ආර්යයන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා ඉදිරියේ උඩින් යන්නේ හොඳ නැහැ. අපේ න ඔළුව වනවනේ යන්න. පුළුවන් අතත් වනවනේ අය. ටටා බයි කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා ගණන් ගන්න නැහැ තුට්ටුවකට. කොටස් දෙකක් තියෙන දුස්සීල වැරදි වැඩ කරන ආඳුරුත් ඉන්නවා. හැබැයි ඒකට අනිත් ස්වාමීන් වහන්සේලා සිල්වතුන් පලි නැහැ. ඒ සබ පුද්ගල වේදේ තෝරගන්න කෙනෙක් ඇසුරු කරන්න ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරලින්. ඇසුරු කරා උන්වහන්සේ කතා බහෙන් ඇවතුම් පැවතුම් වලින් අපිට හොඳද නරකද කියලා තෝරගන්න පුළුවන්. ඉතින් අපිට වෙලා තියෙන අපි කොහොමත් අපේ හැදුනා නම් හැමෝම අපේ හැදිලාම තමයි බලන්නේ. පෙක්කෙනෙක් කරන වැඩද ඔක්කොටම බයිනවා. තමයි ආර්යපවාදීපවා කරගන්න අපේ දන්නේ නැතුව. ඇයි ඔය පිරිස ඉන්න පුළුවන්නේ අරුමතරමේ ධානයක්වත් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියොත් මේ මුළු මහත් සංඝ සමාජය ඔක්කොම එකයි කියලා වෙන්නොත් අර ධානලාභී උතුමන් වහන්සේටත් බයිනවනේ. වැඩදාරි සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙක් හිටියොත් කොහොමද විපාකේ? අනේ නිසා අපි හදාගති උද්ද දේවල් ගොඩාක් තියෙනවා. දැන් අර ලෝභ මසුරු සිත යට කරන්න නම් අපි දන් දෙන්න ඕනද නැද්ද? දෙන්න ඕන, දෙන්න පුළුවන් තරම් දෙන්න. මන්නම් කියන උපාසකම් වලට රත්තරම් බඩුත් ගලවලා දෙන්න. අන්තිම කාලේ වෙනකොට දෙන්න. දැන්ම නෙවෙයි. වයසට ගියාම දැන් අපේ අමාරු උපාසිකව එහෙම දෙනවා. උණු කරලා කරඬුවක් හදලා පූජ කරනවා ධාතුන් වහන්සේට. ඒ දැන් මැරෙන කොට යා ගෙනිච්චද නැද්ද ඒක? දැන් රත්තරම් බඩු පෙට්ටිය තියෙන අල්මාරිය. උපාසකම පණවා දෙනවා. දුවේ අර පෙට්ටිය කියන ගම පණ යනවා. දැන් කොහෙද ඉපදින්නේ? රත්තරම් බඩු පෙට්ටිය අල්මාරි. එක්ක පෙරේතියෙක් කියලා ඉන්නවා. ඔබ අහලාද සිවුරට පෙම් බැඳලා අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ ඉනිකුණෙක් වෙලා සිවුරේ ඉපදුනා නම් අප ගැන කවර කතාද? එහෙනම් සුළු දෙයක් හරි දන් දෙන්න අපි පුරුදු වෙන්න ඕන. සුළු දෙයක් හරි. එහෙනම් දැන් දාණය දෙනවද අදින් පස්සේ? අර ආර්යයන් වහන්සේලා කියපු දේ අහලා නොදී ඉන්නේ නේද? දෙන්න. සීල් රකින්නවද නැද්ද? දැන් කියනවා අපි දැන් සෝවාන්, අපි රහත්. දැන් සීල ශික්ෂා අපිට වඩා නෑ. සිල්පද බින්දරකමක් නෑ කියනවා. ඇයි සිල් අදාළ නෑනේ? එහෙම නිවන් මාර්ග දේශනා කළ නෑ. සීල, සමාධි, ප්‍රඥා. සීලය පරිපූර්ණ වෙනකොට තමයි සමාධිය පරිපූර්ණ
වෙන්නේ. සමාධිය පරිපූර්ණ වෙනකොට තමයි විදර්ශනා ඥාන පරිපූර්ණ වෙන්නේ. දැන් ඔය පිළිවෙලට නොගින් සමහර කෙනෙක් ඕනේ ප්‍රඥා පරිපූර්ණ කරලා සමාධියට එනවා, සමාධිය පරිපූර්ණ කරලා සීලයට එනවා. දැන් ඔක්කොම කන පිටනේ. නේද කියපු විදිහට අංකෝ. දේශනාවේ තියෙනකෝ සීල සමාධි ප්‍රඥා. සීල ශික්ෂාව පුරණ කොට එතන සංවරය වෙනවා. සමාධි ශික්ෂාව පුරණ කොට එතන සංවරය වෙනවා. හිත සංසිඳනවා. අවසානයේ ප්‍රඥාවට එනවා.